ආයිබෝවන් සිරු දිනාටම සුබ දවසක් හොඳයි ඉතින් මේ තියෙන්නේ ගම්මිරිස් වගාව මේ ගම්මිරිස් වගාව සම්බන්ධව වීඩියෝ එකක් කරලා වෙලා ඔයාලට දැනුමක් ලබා දෙන්න හිතුණා මට දැන් ඔයාලා දැක්කා ඉස්සල්ලා බඳුනක ගම්මිරිස්සලක් වවලා වෙලා ඒ ගම්මිරිස්සලේ ඉතාමත් සාර්ථක විදියට කරල් අල්ලලා තිබුණා ඉතින් මේක තමයි අපිට තියෙන එකම ප්‍රශ්නේ මේ සමහරකට මේ ගම්මිරිස් වගාවක් කරලා වෙලා මේ වාගේ කරල් හදාගන්න බැරිකමක් තියෙනවා ඒ මේකට හේතු සාධක දෙකක් තියෙනවා මොකද අපිට අත්වාසිම පාරිසරික දේශගුණික තත්ත්වය එක අනිත් එක අපිට වාර්ෂිකව ගම්මිරිස් වගාවක් කරන්න පුළුවන් දෙපාරයි ඒ වුණාට අපිට මේ පාරිසරික වෙනස් වීම තුලින් හොඳ නැකතක් භාවිතා කරලා අපි මේ පැලයක් රෝපණය කරගත්තොත් අපිට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් මේ නැකත කියන්නේ අත් වශයෙන්ම අපේ මේ දේශගුණික කාල සීමාවල් වල ඒ හොඳ පළදරන කාලවල් තියෙනවා. ඒ වගේම පළ නොදරන කාලවල් තියෙනවා. ස්වභාව ධර්මයාගේ ඇවෑමෙන් අපිට මේ ගහකොළ වුණත් ඒවල පළදරන කාල තියෙනවා. ඒ වගේම දැන් මේක ගම්මිරිස් වගාවක් සමහරට වැල් ඔයාලා දැකලා ඇති කවදාවත් වරන් නැති ගම්මිරිස් වැල් තියෙනවා ඒ කියන්නේ මේ වාගේ හැදිලෙවිලා ඒක කඩාගෙන යනකොට ආය උඩින් මල් වෙනවා ඉතින් ඒ වාගේ වගාවක් කරගන්න තමයි මම අද ඔයාලට මේ හැඳින්වීම කරන්නේ දැන් ඔයාලා දැක්කා මුලදීම බඳුනක මම ගම්මිරිස් පැලයක් වවලා තියලා ඒකේ කරල් තියෙනවා ඉතින් ඒ විදිහට කරල් හදාගන්නේ කොහොමද? ඇත්තෙන්ම මෙන්න මේ වාගේ. සාමාන්‍යයෙන් ගම්මිරිස් වලක් අවුරුදු 10ක් 12ක් වුණත් අපිට කාලයක් තියාගෙන හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. අන්න ඒ වාගේ මේ වාගේ හොඳම අවුරුදු 5ක්වත් අවම පැන්න ගම්මිරිස් වලකින් තමයි අපි හොඳට පළදාවත් දරන වලකින් තමයි ඉතාමත් සාර්ථක දලු අරගෙන අපි මේක පැල කරගන්න ඕනේ. මෙතන තමයි අපිට ඇත්ත වශයෙන්ම වැදගත්ම කරුණ. දැන් අපි මේක පැල කරගන්නකොට මෙන්න මේ වාගේ පොඩි බදුන් ගත කරලා ඉවෙලා අපිට මේක මුල් අද්දා ගැනීම ක්‍රියාවලියක් කරගත්තාම ඉතාම සාර්ථක විදියට අපිට මේ ගම්මිරිස් වගාව කරගන්න පුළුවන්. මෙන්න මේ වාගේ මේ ගම්මිරිස් දළු තෝරා ගැනීමෙදිත් අර මං පෙර කිව්වා වාගේ අවුරුදු 5ක් කාලයක් ගිය හොඳට පළදරන ගහකින් තමයි මේ රිකිලි කපා ගන්න ඕනේ. මේ රිකිලි කපා ගන්නකොට අඟල් 6ක් විතර මෙන්න මේ වාගේ තියෙන්න මේ රිකිල්ලේ මුල් ඇදලා තියෙනවා. දැන් ඔයාලට පේනවා මේකේ මුල් තියෙනවා. ඉතින් එන්නේ මේ වාගේ මුල් තියෙන රිකිලි තෝරාගෙන මුල තියෙන කොළ දෙක තුන කපලා ඉවත් කරලා ඊට පස්සේ මේ එක බඳුනකට එක රිකිල්ල ගානේ මේ විදිහට සිටවා ගන්න පුළුවන්. රිකිලි දෙකක් සිටවා ගන්නවා නම් වඩාත්ම හොඳයි. මොකද එකක් පැලවුනේ නැත්නම් එකක් තියෙනවා. ඒත් රිකිලි දෙකම පැලවුනොත් ඒක ශේත්‍රයේ සිටෙව්වයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ පඳුර ගොඩක් සාර්ථක අපිට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් අර එක පඳුරකින් ලබන අස්වැන්න වාගේ දෙගුණක අස්වැන්නක් එතනදී ලබා ගන්න පුළුවන් එක පඳුරකට රිකිලි දෙකක් පැල දෙකක් සිටෙව්වට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ පොහොර සම්බන්ධව කතා කරනකොට ගම්මිරිස් වගාව සාමාන්‍යයෙන් අපිට යටිතල වගාවක් හැටියට ඉතාම සාර්ථක වගාවක් කරලා ඉතාම සාර්ථක හොඳ අස්වැන්නක් කෙටි කාලෙකදී ලබා ගන්න පුළුවන් මාස 6ක කාල සීමාවක වගේ. එතකොට දැන් මම මේ ශේත්‍රයේ සිටවා ගන්න ඒ වාගේ බඳුන් ගත කරගත්ත පැල ටිකක් තමයි මෙතන මේ තියෙන්නේ. මේක දැන් මම මේ ප්ලාස්ටික් කෑන් වල තියෙන්නේ. දැන් මේවලත් මේ කරල් හැදිලා තියෙනවා. ඒ මොකද අර පරණම ගස් වලින් හොඳට සාර්ථකව අසන්නක් අපිට ලබා දෙන ගහකින් අර වාගේ රිකිලි භාවිතා කරලා මුල් අද්දාගත්තට පස්සේ මේ වාගේ සාමාන්‍යයෙන් මාස මේක නම් දැන් මේ බඳුන් ගතවල මාස 6ක් විතර මට පරණ වෙන මම ඇරලා තියෙන්නේ. ඒකයි දැන් මේ කාල සීමාව එනකොට මේකේ මේ කරල් හැදිලා තියෙන්නේ. දැන් මේක ශේත්‍රයේ දැන් සිටවනකොට මේ කරල් කඩන්න ඕනේ. මේ කරල් කඩලා තමයි මේක ශේත්‍රයේ සිටවන්න ඕනේ. එහෙම නැත්නම්
क्षेत्र सिटोला दवा तुनाक पास मे करा कड़ला अयंकर अन्ना मेक मेन मेवा कड़ला अयंकर सिटो अन्ना दवा तुनाट पास मे करा कड़ला युवत करना इट पास अपेट पुलवा हुत सार्थक मसाई कदी इताम सार्थक आश्वन लबादेन एक मुलला म अपिट मेवागे करा लबादेन हुत गमरी हदागंड इत अतम की गमरीस्या अपे श्रीलंका लोके हेम तनम कुल बड़ वर्ग इतको मे गमरीस्व कर्ण अभी इसल्ला पेर सूदान मक्ति मस हतरगट पहाकड़ इसल्ला मे गिलीरिया इनीति का कपल वेल मेवागे मुल्द मेक हिटवलाोने सामान्य अड़ी अटे दहागे हिटवला मेवागे मुल अद्दर पास दमाई मे क्रिया अपीट करांड पुलवा सामान्य गमरीस मे इन हिटवला मस देखा तिगे आट पास अपीट पुलवा रिकली कपल वेल बंधुन गत कर मुल्दगा इतकोट अरे गिलीरिया खणुत मुल्लेदला तीनवा इट पास अभी अरे सिटवागा गमरीस अतुटे का मुल्ला तीनवा इतकोट मेकट साहर संबंध कथा गिरोम सामान्यनागे विविधाकार पसवा तीनवा निसर पसवा तीनवा यवागे सार पसवा तीनवा इधन ममना मगे सार पसा तीन निशा मम मेकट किसीम पोहरा भावितर मगे मे पसे तीन पोहर अति मेकट सामान्य अपट मेहमद पुलवां सिटवला मेक मुल्लास तुनाकितर अनको मेकट अपिम अपे काबिनिक पोहरा मेकट सामान्य मे साके मुल्ट एक पुलवा मेकट नितरम गमरीसोट जले आवास्याय मुखद मे तितमने शीतल तीन तरम तम मे गमरीस वगाव इतम सार्थक अश्वन कपट लबा दी इत मेक कन्न देहकट अभी मे अश्वन लबागंड पुलवा समहारक इक कन्न कट लबागंड अवस्था तीन एवगेम मे समहार गमरीस वेल तीन दी मुद्र मुल्लेदल तीन मे बल्ड इतकोट समहार गमरीस वेल तीन अभी हेमदाम ये वेले लोक विशाल आश्रा अभी लबागंड बेरे सामान्य आश्रा नितरम अभी लबागंड पुलवा मुखदार खरा कड़ला इवरको नवत आय मे मल्लागन खराल इन गमरीश्वाल तीन इथिंग एववा नियम क्रमाकूल नकत्ट अहुवे गमरीश्वाल तम हेमन अभी नियम नकता भावता कल्ला ये नकत अभी गमरीश्वाला रोपणे कर ये कियन प्रतिपल अनिवार्य लबागंड पुलवा इथिंग ये संबंध इधरेट मम वीडियो गेंड इन्नो एववागे मेक वीडियो का मम सरल तीन इति वाला पुलवांग इक्मन वगा यूट्यूब नालिकावे एवेनी देवल वगाव संबंध धनुम लबागंड इति एववागेम अपिट मेक अक्कर कालक वगे अतिरेक आदायमक लबागंड अतिरेक भोगयक लेसत सामान्य पोल वगावक केसल वगावक दोडम वगावक ओनाम वगावक अपिट मेक अतिरेक वगावक लेस गमरी स्वगावक इतम हों सार्थक आसान लबागनीम तुलिंग अपिट पुलवांग अपे हों मूल्य मे पेत्ता अपिट मेके लबागंड एवागेम दें गमरी किलो का अदबेल पोले सामान्य रुपया दिदाहट वागे तीन इदिट मांगिता तबत्मेवा मिल वैडवे मुखद मे आहार रटे तीन डोलरे सापेश्व रुपये पहालयामन सा थिंग इतकोट दें मम्मे लोकु कैन तिपुने को दें मे गलवल एक मे रोपणे करें दमे हट मुल्ला तीन अलट पीनवा मे मुल्लेदनीम सा मेक गमेरस पदांकिरीम तुन तमाइ हुद आश्चर्ना कपट मेके लबागंड पुलवा हट मुल्ला तीन अरे दंग मेन मे विधिट अड़ी अड़ी वाला कपला मेकड दंग वाला दम किसी कुहरा मेकड़ भावता कर मुखद मगे पस एना सारवत् पसक तीन मे गमीट इतम मे तितमने तीनवना सामान्य गुडाकम सूर्यतापे अड़क रोने हेम दुन्नाम अभी मुद गमीरी आदायम लबागंड पुलवांग मम की मे गमीरी स्वगाव कियाने इतम मूल्य अभी सुलपट वट हितट मेके विशाल मूल्य मे पे कपिट लबादेन हुदम भोग्यम गमीरी इत मेन मेवागे अपिट मे इन्ना कीटवला वेल्ला मा सहायकितर अनकोट मेन मेवागे ताम सार्थक मुलिंदल आश्वन कपिट लबादेनवा इति मे गम्मिरि स्वगाव संबंध धनुम लबागंड अति किला हितना मे वगाव संबंध पेलकिरीम सह मेक नडातु कटयुतु सह अपिट पुलवा मास तुनक इतर गियाट पासे तावन्ना मेकट ओयागे पासे तीन सरु निसरु भावे अणुव मुनयम
පොහොරක් කාබනික හෝ රසායනික හෝ පොහොරක් භාවිතා කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ගම්මිරිස් වගාව යටිතල වගාවක් ලෙස කරගන්නවා නම් ඊටාම සාර්ථකම දාස්සන්නක් ලබා දෙනවායි කියන එක මට නිසකම කියන්න පුළුවන්. හොඳයි මේ ගම්මිරිස් වගාව සම්බන්ධව දැනුම අවබෝධය ඔයාලට ලබා දුන්නා. නැවත මේ වෙනි වීඩියෝ එකෙන් ඔබ හමුවට දෙනෙක් ඔබට සුබ දවසක් ජය වේවා.